ආදරණීය දරුවෙනි බලන්න ගණිත ගැටලු 10 පාඨමාලා ප්‍රශ්න පත්‍රාංග 14 අධ්‍යාපන පොදු සාධික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය කාලය පැය 1යි ප්‍රශ්න සියල්ලටම පිළිතුරු මෙම ප්‍රශ්න පත්‍රයේම ලියන්න නිවැරදි සෑම පිළිතුරකටම ලකුණු 2 බැගින් හිමි වෙයි. ඒතර දෙකේ 25යි ලකුණු 50යි. මේකම ප්‍රමාණවත් කොමාරි සාමාන්‍ය සාමාර්ථයක් ලබා ගන්න බොහොම ලේසියෙන් පුළුවන් මේ වැඩේ. ඔන්න බලන්න. 1 සිට 5 දක්වා. 6 සිට 11 දක්වා. පිටු 2යි. අපි ප්‍රශ්නපත්‍රය පිටු 4කින් සීමා කරලා තිනවා 12 සිට 17ට පිටුව 3 paper 14 අන්න 14 18 සිට 25ට දැන් ඕගොල්ලෝ මේක හදන්න 25ම හදන්න ඊට පස්සේ බලන්න ඔන්න මම දැන් එක එක අරගෙන හදන්නයි යන්නේ ඔන්න එක පොල් ගෙඩිය ගමිල රුපියල් 80 සිට සියයතේ ඉහළ ගියේ එහෙනම් ඉහළ ගිය මිල නොලිව්වත් කමන්නේ අපි තේරුම් කරන්න ඕනේ ඉඳලා ලියන්නේ 81 100 වුණා රුපියල් 20ක් ඉහළ ගියා වැඩි වූ ප්‍රතිශතය අහන්නේ වැඩි වූ ප්‍රතිශතය අහගන්නකෝ කීයට තිබිච්ච එකද 20ක් වැඩි වුණේ 80ට තිබිච්ච එක. එතකොට 80ට 20 නම් 100ට කොච්චරද කියලා තමයි අහන්නේ. අපි කියලා දීලා තියෙනවා. දැන් සමාන ළමයි උතනින් පස්සේ මෙහෙම අදලා අන්තිමට ප්‍රතිශතය. එහෙම බෑ. 100න් ගුණ කළොත් 100න් බෙදන්න ඕනේ. තුල්‍ය භාග. එහෙනම් ප්‍රතිශත ලකුණ කියන්නේ බෙදනවා කියන්නේ. බිඳුවට 0.4යි. 100ය 4ෙන් බෙදන්න. එහෙනම් මිල ඉහළ යාම 100ට 25යි. එහෙනම් බලන්න මේ පියවරට 1 ලකුණයි උත්තරයට 1 ලකුණයි ලකුණු කීයද 2යි අන්න බලන්න අපි දෙවෙනි ප්‍රශ්නයට යමු අමුතු විදිය එකක් 1 ධන 9යට 16 මූලය 1 කියන්නේ 16යට 16 මෙතන 9 කොට 16යි 9යි 25යි ආන ධන මූලය 25ේ මූලය 5යි 16ේ මූලය 4යි එහෙනම් මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස දෙන්න 1යි 4ෙන් 1යි මිශ්‍ර සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවයි භාගයයි හරි එහෙනම් අපි ලකුණු දෙකක් දෙමු කොහමද මෙන්න මේ එකතුවට එකක් දීලා එතනට හරිනම් මෙන්න අවසාන පිළිතුරට 1යි ලකුණු ඔක්කොම 2යි. අපි යමු දෙයිනම් තුන්වෙනි ගාන බලන්න දරුවනේ. යමු. ඝනකයක පරිමාව 27යි ඝන සෙන්ටිමීටර වේ. එහි පාදයක දිගස. බණ බබා දිගත් x පළලත් x උසත් x. දිග x පළල x උස x එහෙනම් දිග වරක් පළල වරක් උස පරිමාව 27යි x3 බලය දැන් 27 මතකයිනේ 3 වරක් 9 3 බලය හරිෂෝ දැන් දර්ශක සමාන නිසා පාදය සමානයි එහෙනම් පාදයක දිග 3 cm එහෙනම් දරුවන් ඔගොල්ලෝ මේක දැක්කාට 1 ලකුණයි උත්තරේට තව ලකුණයි ලකුණු 2යි හරි අර 27 මතක නැත්නම් බෙදලා බලලා ගන්න වරද්ද ගන්න එපා අපි යමු 4 වෙනි ගාන අන්න පීටර් ට ආර් දැන් මේකේ මොනවාරි සංඛ්‍යා ටිකක් තියෙනවා ඒක සුළු කරලා තමයි 7යි 2යි 5 ලබා ගත්තේ. අපි කීයෙන්ද සුළු කළේ කියලා දන්නේ නැහැ. දන්නේ එකම සංඛ්‍යාවකින් මේක සුළු කරලා තමයි මේක ගත්තේ. කියලා නියම සංඛ්‍යාව හොයන්න පුළුවන්. ඒ සුළු කරපු සංඛ්‍යාව අපි හිතමු x කියලා. එතකොට 7x ට 2x ට 5x අන්න. දැන් මේ x දන්නවා නම් මේක තමයි නියම සංඛ්‍යාව. හරි. එහෙනම් බලන්න මෙතන මේගොල්ලෝ කියනවා මේ පීරින Q මෙතන මෙතන පීරින Q ආ මෙතන පීරින Q මෙතන පීරින Q දැන් මෙතන පීරින Q 25යි කියලා දීලා තිනවා මෙතන 5x අන්න x හොයාගත්තා 25 5න් බෙදුවම 5යි එහෙනම් P धन Q धन R पासराक में तो दिन एक तो कर ला पाएंगे ना करा दाहतर वाला पाई किया था हत्ते वाई ये बनाता मेरे का पाएंगे ना करा ना बोलूँ हम 30 पाई दाहतलिस पाई इसी पाई हत्ते ये ना में तो दिन एक तो कर ला ना बोलूँ अन्ना बाला අර x කියන එක නේ අපි හොයාගත්ත කීයෙන්ද සුළු උනේ කියලා. සුළු වෙලා මේක සුළු වෙලා තින්නේ 5න්. 5න්. දැන් ඕනනම් මම ඒක පෙන්නන්නම්. 5යි නම් මේක 35යි. වැඩිපුර දැනුමට. 35යි 10යි කියන 25යි. ඕකනේ 70 ආවේ පීදන කියවදනා. මේ දෙකේ වෙනස කීයද? 25යි. ඒක තමයි ඒගොල්ලෝ අපිට කිව්වේ. අර ඔක ලේසියෙන් කරන්න තිබුණා මම එකපාරක් ඔක ලේසියෙන් කරපු එකත් ඇති කලින්. ඔන්න මේ x හොවට එකයි. උත්තරයට එකයි දෙකයි. දැන් ඔක ලේසියෙන් හදනවා නම් මේමයි ඔච්චර වද වෙන්නේ නැතුව තීරුම් අරගෙන හදාන්න පුළුවන්. කොහමද? අතන පීරින Q කියන්නේ 25යි. මෙතන පීරින Q කියන්නේ 5යි. මේ 5 කියන්නේ අතන 25යි. එහෙනම් වෙනස හොයන්න 5න් බෙදනකොට අර ගුණාකාරය නිකම්ම එනවා. නිකම්ම එනවා. මොන බලන්න. මෙතන 4 × 2 4 × 2 කියන්නේ 5යි මේකෙන් පීරින Q. නමුත් අතන පීරින Q කියන්නේ 25යි. ඒ 25 මේ 5න් බෙදුවම අන්න 5 කියන සාධකේ නිකම්ම ආවා. මේක ලබා ගන්නවා. එක ලකුණයි. ඊට පස්සේ P කියන්නේ ධන Q ධන R. P කියන්නේ 4×5 35යි. දෙවරපා 10යි. පස්වරපා 25යි. ඔක්කොම එකතු කළාම 40යි. එහෙම ලේසියෙන් කරන්න පුළුවන් x මුකුත් නොදා. ඒ තව ක්‍රමයක්. මේක තමයි මම දන්න ලේසි ක්‍රමය. අපි තව ටිකක් උත්සාහ කළා ඒක තේරුම් කරලා අර විදියට දෙන්න. මේකත් ඔහොම තිබිච්චාවේ. අපි යමු. AOC විස්කම්බයකි. අඳුරු කළ වර්ගඵලය සොයන. ආනේ මේක විස්කම්බයකි. එහෙනම් මේක කීයද? එහෙනම් මේ D හොයා ගන්න පුළුවන් ඍජු කෝණී ත්‍රිකෝණයෙන්. D වර්ගය 6 වර්ගය ධන 8 වර්ගය. කීයද 6 වර්ගය 6 වරක් 36යි 8 වරක් 64යි D වර්ගය CI CA මූලය ධන මූලය D වලාගය 10යි. හරි. එහෙනම් R කියන්නේ 5යි. හරි. අහන්නේ අඳුරු කළ වර්ගඵලය. අඳුරු කළ වර්ගඵලය 5R වර්ගය मैं ओ हरी नहीं वृत्तय वृत्तय अडू कराने में ඍජුකෝණ ආශ්‍රය 8 වරක් 6. අන්න පයි කියන්නේ 3.14යි. r වර්ගය කියන්නේ 25 දාගමු. 48යි. 314 25යි. පසරක අතර 0යි 7යි 15යි. 28යි 6යි. 15න් 5යි 1යි 7යි. 7850යි. दशम 5යි. 48ක් අඩු කරන්න. 30යි. නේ 48 ගියොත් 30යි. दशम 5 ඒකකය කියන්න. වර්ග සෙන්ටිමීටර. හරිද? හරි. මෙතන මේක ගුණ කරලා දශම ස්ථාන දෙකක් එන්න ඕනේ. එතකොට 78.5න් අන්න අරක අපි අඩු කෙරුවා. ඍජුකෝණාශ්‍රය අඩු කෙරුවා. එතකොට r හොයා ගන්නවට දෙන්න ඕනේ එක ලකුණ. උත්තරයට දෙන්න ඕනේ අනිත් ලකුණ. අපි දරුවන්ට දෙනවා ලකුණු කීයක්ද? දෙකක්. හරි. මේක ඕනේ නෑනේ මෙතනට නේද? අපි එකල්ලා ඉවරයිනේ. හරි. දැන් ලස්සනට පිළිතුර විතරක් අපි ඔන්න ඉතුරු කරලා තියෙනවා. අපි යමු 6 බලන්න. කලම්බෝ COLOMBO මෙම අක්ෂරවල මාතය සොයන්න. වැඩිම ලියවිලා තියෙන අකුර මාතය. ඕ අකුර මාතය. වැඩිම ලියවිලා තියෙන්නේ ඕ අකුර. දේශීම ප්‍රශ්නය. තප්පරයක්වත් ගියේ නෑ අපිට මේ ප්‍රශ්නෙට පිළිතුරු සපයන්න. මාතය අපි දන්න. මාතය මධ්‍යස්ථය මධ්‍යන්නේ මද. මධ්‍යන්නේ හොඳයි. මෙන්න බලන්න. ශ්‍රිතයේ අවම ලක්ෂයේ කණ්ඩාංක සොයන්න. මෙන්න. අපි මනෝමෙන් ඕවා අඳින්න දන්න. මෙන්න x මෙන්න y. දැන් මේකේ x ඍණ 3 වර්ගය නම් x සමානයි ඍණ 3. මේක තමයි සමමිති රේඛාව. ඍණ 3 ධන 3 වෙනවා. මෙතන ඍණ 7 නම් මෙතන ඍණ 7. කොට වක්‍රය දල වශයෙන් ඇඳොත් මේ. මොකද්ද අවම ලක්ෂ්‍ය? 3 ඍණ 7. අවම ලක්ෂ්‍යය. 3 ඍණ 7 අවමයක් තියෙන ඍණ 7 අපි දාන ප්‍රස්ථාරය ඇඳලා පෙන්නනවා. බොහොම ලේසි ප්‍රශ්නය. ලකුණු දෙකයි. අපිට මනෝමයෙන් අඳින්න පුළුවන් වෙන්න ඕනේ ප්‍රස්ථාරය. අපි අන්න බලන්න මේ අසමානතාවයේදී අපි දෙපැත්තෙම සංඛ්‍යා දාලා තියෙනවා. අපි මේ වම් පැත්ත අරගෙන බලමු. මේ ධන 5 මෙහාට ගේන්න. ඍණ 5. එතකොට ඍණ 8 දෙපැත්තම දෙකෙන් බෙදන්න. x විශාලයි සමානයි ඍණ 4ට. කවුද මෙතන x වෙනකොට 4 ලිව්වා. x විශාලයි සමානයි ඍණ 4ට. දැන් මේ පැත්ත මෙහාට ගමු. කුඩයි 7ට. ධන 5 යාට ගියා. ඍණ 5. 2 x කුඩයි 7ට. දෙකට දෙපැත්තම දෙකෙන් බෙදුවා. එනා x කුඩායි 1ට. දැන් එමනම් උත්තරය ලියන්න පුළුවන්. ඍණ 4ට වඩා සමානයි වැඩි. මොනවද? ඍණ 4, ඍණ 3, ඍණ 2, ඍණ 1 බිඳුව. මෙතන 1ට අඩු නම් බිඳුව. මේක තමයි මුළු විසඳුම. හරිද? නමුත් ඍණ නිකිල කුලකය ලියන්න කියන්නේ එතකොට මේකේ අපි බිඳුව මැකුවා නම් අන්න අපේ පිළිතුර ඍණානි කියලා කුලකයක් විදියට දාන්න. හරි. ඍණානි කියලා කුලකය. හරි. එහෙනම් අසමානතාවය දෙපස විසඳුවාට එකයි අවසාන උත්තරේට එකයි. මෙතන සමාන ලකුණ තියෙනවා දරුවනේ බලන්න. විශාලයි සමානයි ඍණ 4ට. ඍණ 4 ඍණ 3 ඍණ 2 ඍණ 1 කුඩායි 1ට. එහෙනම් බිඳුව ගන්න පුළුවන්. නමුත් බිඳුව ඍණ නිකලයක් නෙමෙයි. හරිද දරුවනේ? හරි. අපි එහෙමනම් යමු. ඒක අමුතු විදිහේ. දැන් ඔයගොල්ලෝ දන්නවා සැමන් ගන්න ගියාම කඩෙන් පොඩි ටින් තියෙනවා. ඒකේ මිල තියෙනවා. ලොකු ටින් තියෙනවා. ඒ જાතියෙම මිල තියෙනවා. ඒතර එක එක වර්ගයේ ඒවයි මිල වෙනස්. දැන් අපි මේ බලන්න ඕනේ කොයි ටින් එක ගන්නවද වාසිදාය කියලා. ඔන්න බලන්න ඒ සැමන් ටින් එකක මිල ස්කන්ධය 120යි 120යි ග්‍රෑම්. මිල रुपयाल देसी हतलिया तमेक तेरूंग ग्रैम 120 तमें देसी हतलिया की 120 वगे दिगुने यानी ग्रैम में काक रुपयाल देखा इना 17 ने का बल तुंसी बना तीन ग्रैम तुंसी बना आया दिगुने वेंडना हाथसी आक वेन्नो दिगुने हाथसी आक නමුත් B17 එක දෙන්නේ 650ට. ආන්න. හරි. වාසිදායක. B වර්ගය. කොහොමද අපි ඒක අල්ලගත්තේ? මේක දෙගුණයයි. මේක දෙගුණයට වඩා අඩුයි. आन्न बार तारक मुकुत एक ग्रैम एक हिवे नैतु किवत अभी हरी देंड वेनो नतंग अतन थिंग देसी हाथली 120 बेदला देखाई हायसी अपना तुनसी अपना इंग बेदला बिंदु अड़ बिंदु पसरा दहातुन पसरा खात इकाई हतेंग हायई तो मेके मिला अडुई මේක මිල වැඩි. එහෙම හොයන්නත් තිබ්බා වොන්න. කමක් නැහැ අපිට අර විදිහේ තර්කයෙන් එන්නත් පුළුවන්. දෙකම හරි. එහෙනම් අපි ලකුණු දෙකක් දරුවන්ට දෙනවා. ග්‍රෑම් එකක මිල හොයලායි ගත්තේ මෙතනදී. අරක තර්කයෙන් ගත්තේ. හරි. මේකත් හොඳයි. ග්‍රෑම් එක බැලුවා රුපියල් 2යි. මේක 1යි 7න් 6යි. මේක අඩුයි ඒකට වඩා. ඒක ලාභයි. එමනම් අපි යන කොහෙද යන්නේ 10 වෙනි ගානට එහා බී නගරයට යාමට පැය දෙකක් ගත වේ. හරි. නගර දෙක අතර දුර හා වේගය කියන්නේ දුර බෙදීම කාලය. හරි. එනම් වේගය හොයමු. දුර කීයද 180 किलोमीटर पैर दिखाई इन 90 पैड किलोमीटर हरी एक पड़ी एक गया अब लोग दहाटें गुण कर पड़ी पाहें अन्न एक गया विषि पहाय में श्री न मगे में परिवर्तन साधके अतिशय इनमें व्यदगत बव मम पेन्न वारी इन वार दारू पेट आउट देखा नहीं नतन दाह तुन दास ऐसी वाल दाल करदर वेंड वेनो केलिन मापी किलोमीटर वाली युवाट एक देंड वेनो परिवर्तन अट एक देंड वेनो अभी लाखों देखम देनो होंदय होंदय ඒ ගණන් එන්න එන්න වෙනස් වෙනස් විදියට අපි ඉදිරිපත් කරනවා මෙම කාඩිසිය තලය මත හරි x අක්ෂයට ඒකක 3ක් දුරින් p ලක්ෂයේ පතය නිර්මාණය කරන්න. මෙබඳ බලන්න. අචල ලක්ෂයකට සමදුරින් වූ පතය වෘතයකි. අචල ලක්ෂ දෙකකට සමදුරින් වූ පතය ලම්භ සමච්ඡේදකයකි. කෝණයක බාහුව දෙකට සමදුරින් වූ පතය කෝණ සමච්ඡේදයකි. රේඛාවකට සමදුරින් වූ පතය දෙපසින් අඳින රේඛා දෙකක්. නමුත් මේක දෙපසින් අඳින්න කියන්නේ x අක්ෂයට ඒකක 3ක්. මෙන්න x අක්ෂය. මෙන්න ඒකක 3ක්. ආන්න. මොන ලක්ෂය මැදේ වටිනවා මම පූර්ණ ටික විතරයි යන්නේ. p ලක්ෂයේ පතය නිර්මාණය කරන්න. අපි ගමු p ලක්ෂයේ පතය. ඔන්න b ලක්ෂයේ පතය. ඔව් කියන්න. තව මොනවද කියන්නේ? එහි සමීකරණය මේක කී හරහාද ගියේ? ඔව් එහෙනම් සමීකරණය y සමානයි 3. ඒක ලියන්නත් ඕන. ඊටු ලකුණ ගන්න. ආන්න y වලගේ අතුනේ. හරි. දැන් මේකට සමතුලිත නැවුවා නම් උඩින් 8 දෙකක් දාන්න පුළුවන්. ඉතින් මේ වගේ එකක් අහලම නැහැ. මට හිතුණ හැටි. කාඩිසිය තලයට මම පත සම්බන්ධ කෙරුවා. එතකොට සමීකරණය ඉල්ලන හින්දා ඒ දැනුවත් අපිට ඕනේ. දැක්කද? ඔව්. අපි යමු. මෙන්න තවත් ලස්සන ගානක්. 4න තුන්වෙනි මූලය 64. මුළු එකේ වර්ගය. 4න 64. තුන්වෙනි මූලය කියන්නේ 3/1 බලය. මම මේ වරහනේ හැඩය පොඩ්ඩක් වෙනස් කරන්න. වරහනේ හැඩය පොඩ්ඩක් වෙනස් කරමු. ඔන්න ඔහොමද. කමන්නේ. මේක දෙකේ බලය. දැන් 64 හැදෙන්නේ කොහොමද? 4 වරක් 4 4 3 බලය. ඔන්න බලන්න. 3/1 වෙනවා. මුළු එකේ වර්ගය. 3/3 කැපිලා යනවා. එතකොට 4යි. 7ෙන් 4ක් අඩු කරනවා. මුළු එකේ වර්ගය. 7ෙන් 4ක් 3යි. 3ේ වර්ගය 9යි උත්තරේ. මහාට ගියාම කවදින්ද එහාට ගියේ. ආයි බලන්න 64. 4ෙන් බෙදුවොත් 16යි. 4ෙන් බෙදුවොත් 4යි. කොට 64 කියන්නේ 4/3 බලය. 3/3 කැපුණාම 4යි. 7/4 3යි. 3/2 බලයයි. සුන්දරයි. හරි. කොට මෙතනට එකක් ඔය හරියට වගේ ඇවිල්ලා තිබුණොත් එකක් දෙකක්. හොඳයි නේද? හොඳයි. ඒ අපේ 12 වෙනි ගාන. දැන් මොකද වෙන්නේ? 13 බලන්න. ආන්න බලන්න. ABCD सा PQRD समचतुरस्य वे CQ मेक सरल रेखा PQRD समचतुरस्य वर्गफलय 144 मेके वर्गफलय 144 मेके मेन मेके कसे 144 वर्ग सेंटीमीटर पेनोने अतन कलविन लियන්න පුළුවන් හොඳට පේනවනේ එතකොට ඔන්න බබු දැන් මේ පාදයක අපි x කියලා හිතනවා දිග එතකොට වර්ගඵලය කොහොමද වෙන්නේ වර්ගඵලය x වරක් x දිග වරක් පහළ 47 147 x වර්ගය කියන්නේ 147 x කියන්නේ මූල 147 එන x වලාගය කීයද 12 cm හරි දැන් මේකේ වර්ගඵලය හොයන්න ඕනේ මේකට මම y කියලා දාන්න මෙතන 90යි මේක 12යි y වර්ගය කියන්නේ पाहे वार्ग्य, दाने दुलाय वार्ग्य, वाई वार्ग्य, विसिपहा दाने कस्या तलिस सादर, कस्या एटनामी। तो मे पादे वाइनंग मे के वार्ग पाले वाई वार्ग्य। ये बनांग ए बी सी डी वर्ग पाले कस्याट नमे आई वर्ग सेंटीमीटर हरी मे के उट इकाई उत्तरेट तव इकाई हरी उत्तरेट इकाई तन सेंटीमीटर हरी अतन सेंटीमीटर सेंटीमीटर वर्ग आयतन वर्ग पाले ने होंदाई नेद होंदाई अपि आऊ आन ए दान बी दान सी आन मेक एक दाय एक सरल कोणे मेक दाने मेक तभी ओन दिखर ओन पेड़ प्रश्न मेक अणु मेक ए मेक बाहिर कोण बहुवस्क प्रमेय तीन मे बाहिर कोण सियाल मागे तुम सी आट आप एक तो करो ए दान बी दान सी तो कौद कसियदायद नानु तुमसे ऐटाई हरी ने एना ए दाना बी दाना सी तुमसे ऐटिंग में देना देसी याक नहीं मैं हाटा हरी देसी या पैतन एना ए दाना बी दाना सी कसिया हटाई मे के रहस तमय लम्या मे का अमत कल बे मे शीर्षेद बाहिर कोण तीन ये कोण पहे में कतु तमय तुंसी आटविन्नी संबंधित उत्तरेट अन्न धरुआ धरुआ देखा हरी होंदई नेद होंदई अभी हम पहालवट आन अमुतु गाण रूपे देखने समान वृत्त तुनकी अरयन समान है ए बी दास है लंब के अंदर मे कैल अटाई हरी चो पी क्यू हयाई मे चुटी कैल हयाई इन मे अरय होया गन्न बोलो अंदर हरी पाई गलस दाल किया आर वर्गीय समान हय वर्गीय दन अटे वर्गीय नैवत नैवत यदि तीसाय दन हट हतर सी आई सीए दन मूले सीए दन मूले अरे की दाय सेंटीमीटर हर्षो अहन पी एस दूर पी एस तयंग परिसमेंगे मु मैंने मे का हयाई कोट मे अरय दहायाई मिथिन मे अरय दहायाई दाय दायाई विसाई हयाई विसी हयाई मना देखा क्या सेंटीमीटर सेंटीमीटर अरे होया करने का वैध का इट पास एक तो होया करने का वैध इकतु गद्दी बल परसंग पी एस इतना मेक हयाई मेक दहायना मेक दहाय एक मे अरे हरिचो ये अभी कथागले पहालव अभी हम हाँ रूपे देखने गणकाब पतुरम की परिमा विकसी विस्सैन विक्सहाण मिन्न तीनवा पतुलाई मुदुनाई पतुलाई मुदुनाई थी पतुलाई मुदुनाई थी मेके उस कोहमद गाने उस गाना पैतर तीन मिन मेवा मे बलन मिन मेक उस पैतर मे मनाओ ना मेक अनित मे पैते उस मेक अनित मे पैते उस मे मावम लसंत गणकावे मे मावम अभी ये तो උසපැත්ත නිනින්ද මේ පාට දැම්මේ. හැබැයි වර්ගඵලය ඇහුවනම් වෙනස්. වෙනස්. ඔය මේකෙම උස x. එන අපි අපි මේකේ ඕනනම් අපිට අරකට වෙන වර්ණ දෙකක් දාන්නත් තිබ්බා. ඔන්න බලමු අපි ආයෙත් ඒක වර්ණවත් කරමු. ඔන්න දරුවනේ. ඔන්න අපි ඒක වර්ණවත් කරනවා. මේකයි මේකයි එකම විදිය. පතුලයි මුදුනයි. ඊට පස්සේ මේකට වෙන වර්ණයක් දාමු. මේකයි මේකයි අනිත් පැති දෙක. අපි අනිත් එකට වෙනත් වර්ණයක් ගමු. මේකයි මේක. අන්න බලන්න. මේ උස තමයි x ඇඩියට එන්නේ. එහෙනම් අපි පරිමාව දැන් හොයන්න ඕනේ. කොහමද? පතුල 10 වරක් 6. උස x සමානයි 120ට. 60යි. වරක් x 120යි. එහෙනම් අපි x වෙන තන දිගපල්ල උස තමයි මේ ලිව්වේ. එහෙනම් ඉතර උස නෑ. 2 cm 2 cm මේකට 1 1 2 1 1 2 හරිද? හරි. සමාන දෙපැත්තෙම වුණත් තමයි මම වර්ණ ගන්නුවේ ලස්සන. අපි යමු. ජාත්‍යන්තර පාසලක ජන වර්ගයේ 90 වට ප්‍රස්ථාරයෙන් දැක්වේ ළමයි ජාතීන් අතුව වර්ග කරලා තියෙනවා. ඉංග්‍රීසි ජාතික සිසුන් 390ක් ඉන්නවලු. හරි. අංශක දෙන්න කවුද? 390ක් ඉන්නවා. සිංහල සිසුන් කීයක් ඉන්නවද කියලා. ඔකයි ප්‍රශ්නේ. අපි ඉස්සෙල්ලා x හොයන. 360යි රවුම. 90යි 140යි. 90යි 230යි. අන්න. එන x වල ආගය 130යි. හරි. දැන් බලන්න ඒකත් අපි මේ වගේ වෙනස් එකක් කරුවා. 130යි කියන්නේ 390යි. ළමයි 390යි. ඔර සිංහල ආය කියන්නේ 140යි. එහෙනම් මේ වගේ තුන් ගුණය. මේ වගේ තුන් ගුණය. 12 2 1 4යි. ඔන්න සම්බන්ධය. සිංහල සිසුන් ගණන 420යි. මේ කෝණය වගේ තුන් ගුණයක්. එහෙනම් x වෙනවට 1යි. ඒකෙන් තමයි සම්බන්ධය අල්ලගත්තේ උත්තරේට 1 1 1 1 1 1 1 2. හරි. කෝණේ හොයාගෙන ඉන්න ඕනි ඉස්සලා. දෙමළ සිසුනුත් හොයන්න පුළුවන්. x කියන්නේ 130 හොයාගන්න ඕනි. දෙමළ සිසුන් 90 නම් කොච්චරද? පුළුවන්. මුළු සිසුනුත් හොයන්න පුළුවන්. 360 මි. ඕනතරම් තොරතුරු හොයන්න පුළුවන්. අනිවැරදි නම් හරි ලකුණ. වැරදි නම් වැරදි ලකුණ. 8 5 මෙතන 8 8න් 8 5 බෙදුවම 8 3. 8 3න් 8 3 අඩු කරාම 8 බිඳුවේ බලය එන්න ඕනේ. වැරදි. 11න් 11 බෙදීම. 7 කියන්නේ 4. එතකොට 4 4න් බෙදුවමත් එන්න ඕනේ 1. මේකත් වැරදි. මෙතන මේකෙන් බෙදුවම 3 8 බලය. බෙදුවම 3 8 බලයෙන් 3 බලය කියන්නේ 1යි. හරි. එතකොට 3ම හරිනම් ලකුණු 2යි. 2ක් හරිනම් 1යි. 1ක් හරිනම් තමන්ගේ උත්තර ලකුණක් ලැබෙන්නේ නැහැ. 2ක් හරියොත් කොහොමද 1ක් දෙනවා. හරිද? හරි. හරි. tan θ දීලා තියෙනවා. අපි θ කියන්නේ කවුද කියලා බලමු. tan කියන්නේ සබ. මේක ස මේක බ. එතකොට tan θ. a බෙදීම b. මේක a මේක b. හරි. මේක x කියලා ගමු. දැන් sin theta හොයන්න නම් tan sub ඔලියන්න ඕනේ sin සක. එතකොට සර් තියෙනවා මේ කර් හොයා ගන්න. එහෙනම් කර් හොයාගමු x වර්ගය සමානයි a වර්ගය ධන b වර්ගය. එහෙනම් x කියන්නේ ධන මූලය පමණක් ගන්න. මේවා එකක් අපි දුන්නේ එකයි වෙනස් කරලා දුන්නේ. දැන් sin theta අන්න sin theta ස කියන්නේ a ක කියන්නේ a වර්ගය ධන b වර්ගය. අන්න ඉලක්කන් නැතුව අපි අකුරු වලින් කතා කළා අකුරු වලින් කතා කළා අපි කතා කළා අකුරු වලින් මේක හෙව්වා උත්තරේ හෙව්වා काय काय की दे काय कॉस्टी का देखा मत कर बाक साक बाक सब निर्मातृ मामा हरी विस्तरेम ए हा बी कोण वाला गया सन एक बहुआश्रयक दाला तीन वेनस विधि मेका असू है ना एकसी आसू एक अडू कला अनु हतर हरी एन देखा ये दान कसी अदाय दान अनु हतर दान एकसी हतरी तो कौन पहा मावनी तो नहीं देखा ही पाई कसी अदाय अनु हतर कसी हतरी हरी पंचाश्रे कोण की यद පාදගාන පහෙන් දෙකක් අඩු කරන්න. ඒන උත්තරේ 180න් ගුණ කරන්න. එහෙමයි අභ්‍යන්තර කෝණ හොයාගන්නේ. පාදගානෙන් දෙකක් අඩු කළා අන්න එනවා 540. හරි. 540යි. හරි. මෙතන එකතු කරොත් 110යි 140යි अनु हतराय हतराय दा हतराय तुनसी हतलिस हतराय 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 कई पहाई नमे दा हतराय हरी एनंग देखा ये अपी एक है हाट दा पंसी हतली हरी न तुनसी आतलिस हतर दाएंग आयाई तुनेंग नावे आई एकाई दायाई दा हतर आई हरी एनंग ए होया न अन्न क्या वर्द ना अन्न ए वाला गया नु अटाई एकला कोनाई कोद बी होया न මේ දෙන්න සරල කෝණයක්. එන ඒ b සමානයි 180 - 98. අසූ දෙකයි. හරි 82යි. හරිනේ 10.1යි හරි. ඒ වුවට 1යි. පුංචි ගාණක් හැබැයි ඒක වැඩ තියෙනවා. අමාරු නෑ මේකට එකයි හරි අපි යමු පරිස්සමෙන් ගන්න ආයසරය 540 ආවේ පාද ගාණෙන් දෙකක් අඩු කරලා තුනෙන් ගුණ කරලා ඊට බාහිර කෝණ ටික ඔක්කොම ගත්තා අභ්‍යන්තර කෝණ ටික ඔක්කොම ගත්තා 540ට සමාන කෙරුවා හරි මෙතනත් 540 දාන්න ඕනේ නැත්නම් හරි නෑ ඊට පස්සේ තමයි දෙකයි හරිනේ ලස්සනයි ලස්සනයි හොඳයි හොඳයි මේක සමාන හරි 21 ඔය ආදේශයක් ඔය හරි දානවා පුංචි දරුවට කරගන්න පුළුවන් ඔන්නේ ගාන ලියාගත්ත 7යි ඒ වෙනුවට 4යි මේ තියෙන්නේ B වෙනුවට 2යි 2යි A වෙනුවට 4යි C වෙනුවට 3යි. 3යි B වර්ගය කියන්නේ දෙවරක් දෙක. මෙතන 56යි. 4කට 56යි. මෙතන කීයද? 6යි. 24යි. 24යි. අතන කීයද? 12යි. එතකොට 68න් 24ක් නේ අඩු කරන්න ඕන. 68. 44යි. 44යි. ආදේශයට එකයි නිවැරදි. පිළිතුරට එකයි. 1 1 2යි. හරි. හරි නේද? හරි. අපි යමු 22ට. ආන්න. අරය 10.5 සෙන්ටිමීටර වන ඝන අර්ධගෝලාකාර ලෝහමය වස්තුවක මතුපිට 10.5 අපි කියලා දෙනවා කරදරයි. 10 10යි 20යි භාගයයි 1යි එන 6 21 බෙදීම 2 දාගන්න කියලා. පයි සමානයි 7න් 22යි. අහන්නේ මුළු වර්ගඵලය. මෙන්න මුළු වර්ගඵලය. අතන අර්ධගෝලයක් තියෙන්නේ. එහෙනම් භාගයයි. භාගය වරක් 4යි 5 6 වර්ගය. භාගයක් දැම්මේ අර්ධගෝලය නිසා. උඩ තියෙන වෘතය 5 6 වර්ගය. ඔන්න මෙතන මේ දෙකයි මෙයි එකතු වුණාම 3යි 5 6 වර්ගය. එන ඒ 22ට 7 21ට 2 හරිද 3යි 5 6 වර්ගය. හරිනේ? හරිද? හරි. කැපෙන ඒවා කියන්නේ 4ක් 3යි. දෙවරක් 11යි. එතකොට මොකක්ද දෙන්නේ? 33යි 99යි. වරක් 21. බෙදීම 2. බිඳු දෙකක් දාලා 21 එහෙම ලේසියෙන් ගන්නත් පුළුවන්. නැත්නම් අපි මෙහෙම කරමු. 9යි 18යි. 9යි 18යි. 17යි. 2079 බෙදීම 2. එකයි 0යි 3යි 9යි 0.5යි වර්ග සෙන්ටිමීටර. පොඩට අවසරය බලමු නේද කොකට. 10.5 කියන්නේ 21 බෙදීම 2 ලේසියි සුළු කරගන්න. 5 7න් 22යි. ඔව් මෙන්න අර්ධගෝල භාගය. භාගයයි 4යි 5 6 වර්ගය. අන්න උඩ වෘතය. 2යි කැපුණාම 2 1යි 3යි 5 6 වර්ගය. 3යි 7න් 22යි. 21ට 2 21ට 2. දෙවරක් 11යි. 4ක් 3යි. 3ක් 3 9යි. 9ක් 11 99යි. 21 බෙදීම 2. 99 21 න් ගුණ කරොත් 9යි 18යි 9යි 10න් 7යි 1යි. හරි. හරි. එහෙනම් අපි මේ අඳුනගත්තට දෙන්න වෙන වෙනම 1යි සුළු කරලා ගත්තට. දැන් මෙතන මේ තේරුම් ගත්තද බලන්න. මෙතන වක්‍ර පෘෂ්ඨයක් තියෙනවා. ඊට අමතරව මේ මුදුනේ දෙනවා වෘතයක්. මුදුනේ තියෙනවා වෘතයක්. මෙතන මෙතන වෘතයක් තියෙනවා. ඒ වෘතය තමයි 5 6 වර්ගය කියලා දැම්මේ. හරි. ඒක තමයි මේ තමයි වක්‍ර පෘෂ්ඨය. ගෝලයෙන් භාගය. අපි යමු. හැකිතාක් සුළු කරන්න. 3යි A 4යි B ඒරින 2 12b පිට වරහන් දාන්න. මේකේ අරය පොදු කුඩා පොදු ගුණාකාරය 12b 4b ගෙන් බෙදුවොත් කීයද 3යි. හරි ජෝක්. 12b ට 12b ඒවා එකයි. දැන් 9යි ඍණයේ ධන 2 9න් එක ගියාම කීයද 8යි ධන 2 12b දෙක පොදු සාධකයක්. 4යි ධන 1 12b මලේසියාවේ මේ පැත්තට ආවේ 6යි. අවසාන උත්තරේ 4යි ධන 1 බෙදීමයි. b සෑහෙන දුර ආවා. b පොදු දෙකක් ගත්තාට මෙතනට 1යි උත්තරේට 1යි. 24 මෙම රූපයේ මුළු වර්ගඵලය සොයන්න. මුළු වර්ගඵලයයි මෙන්න මෙයා දිහා බලන්න. මෙයා 6 නම් සමාන්තර ආශ්‍රේ මෙයත් 6යි. මේ සමාන්තර ආශ්‍රේ ලම්බක උස තමයි මේක 4. භාගයයි ආය වරක් 4. භාගෙ දාන්න බෑ. මොකද ත්‍රිකෝණය නෙමෙයි සමාන්තර ආශ්‍රයම අපි ගන්න. අපි ගන්න මෙයාව සම්පූර්ණයි. මෙන්න මෙයා. මෙයාව සම්පූර්ණයෙන් අපි ගන්න. මේ 6 වරක් 4. එකතු කිරීම භාගයයි. ත්‍රාපීසියම කොහොමද? සමාන්තර පැති දෙකේ එකතුව 6යි 12යි. 6 ධන 12. ලම්බක උස 4යි. මෙතනින් 2යි. හරි. මෙතන 24යි ධන 18 නේ වරක් 2 36යි. හැටයි අන්න බලන්න. හැටයි ඔන්න සමාන්තර ආශ්‍රය 6 වරක් 4 24යි. ඔන්න ත්‍රාපීසියම භාගයයි සමාන්තර පැති දෙකේ එකතු ගුණ කිරීම ලම්බක උස 18 වරක් 2 36යි. හරි. හරි. අපි යනවා එහෙමනම් අපේ අවසාන ගානට අපි යනවා. අපි යමු. ආ ඒයා බී අනු එකිනෙකට 28 මේ හරියටම දීලා නැහැ. 28 සෙන්ටිමීටර් දුරින් පිහිටි අචල ලක්ෂයන් 2කි. ඔව්. A සිට 6 සෙන්ටිමීටර් දුරින්ද B සිට 5 සෙන්ටිමීටර් දුරින්ද ලක්ෂයන් 2ක් සොයාගෙන PQ ලෙස නම් කරන්න. හොඳයි. අපි කව කටුව ගන්නවා. දැන් අපි ඒක මෙතන තියෙනවා. දැන් මේ දල වශයෙන් අපි ගන්න ඕනේ 6ක්. 8 නම් මේ හරියට වගේනේ 6ක්. ඔන්න හරියට මට අරගෙනත් පෙන්වන්න තිබුණා. ඔන්න අරගෙන අපි මොකද කරන්නේ? ඒට 6 සෙන්ටිමීටර් දුරින් වූ පතය අපි ලකුණු කෙරුවා. ඉතින් 5 කියන්නේ ඊට වඩා අඩුයිනේ බබු. ඔන්න 5ක්. අපි එනවා B වලට. ඔන්න Bට 5යි දුරින් වූ ඔක්කොම ලක්ෂ ටික ලකුණු කෙරුවා මෙයා වයින් කෙරුවා. හරි. දැන් ඒ සිට 6යි දුරින් මේ ඔක්කොම. එතකොට මෙතන පිට ඉන්න පුළුවන්. මොකද මේක 6යි මේක 5යි. P1 මෙතන අනිත් එක ඉන්න පුළුවන්. P2 දැන් විභාගෙදී හරියට මේක 8ක් දෙයි දීලා කියයි ඔය විදිහට අඳින්න කියලා. PQ ලෙස ලකුණු ගන්න. එහෙම දාන්න ඕනේ. අපිට ඕන අකුරු දාන්න බෑ. ඒක බලන්න මෙතන ඉඳන් හරියටම 6යි. මෙතන ඉඳන් 5යි. එහෙනම් දරුවන් ඔන්න අපේ 25 වෙනි ගාන බෝම සුන්දර ලෙස ගණන් 25ම හැදුවා ලකුණු 2 බැගින්. අපි මෙතනින් අපේ ඒ ප්‍රශ්න පත්‍රය නිමාවටපත්